කතාවක් තියෙනවා සත්තු කවදාවත් බොරුවට ආදරය කරන්නේ නැහැ කියලා. දැන් කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. සමහර මිනිස්සු ගැන අපි බාහිරින් බලලා හුඟක් දේ තීරණය කරනවා. ඒ වුණත් අපිට නොපෙනෙන බොහෝමයක් දේවල් ඒ අයගේ හදවත්වල හැංගිලා තියෙනවා. දැන් මම කියන්න යන පුවත අපිට අහන්න ලැබෙන්නේ බ්‍රසීලයේ රෝහලකින්. එක් දිනක් මේ රෝහලේ සේවය කරන ක්‍රිස් මම්ප්‍රීම් නම් වූ හෙදියක් විසින් ඡායාරූප කිහිපයක් ගෙන තිබෙනවා. එහි දැක්කුනේ වීදිසරණ සුනකින් කිහිප දෙනෙක් රෝහලේ වාට්ටුවක් අසලට පැමිණිලා බලා සිටින ආකාරය. ඒ විදිහට ඒ සුනකයින් මේ රෝහලට එන්න හේතුුනෙත් අපූරු කාරණාවක් හින්දා. සීසා කියන්නේ හරිහැටි නිවසක් හෝ වාසස්ථානයක් නොමැති දුගියෙක්. වීදියේ නිදාගන්න මේ අසරණයාගේ මිත්‍රයින් උනේ වීදියේ ඉන්න සුනකයින්. හදිසියෙම සීසර් අතුරුදන් වෙලා තිබුණා. ඉතින් තමන්ගේ ස්වාමියා කොහෙට ගියාදැයි විමසිලිමත් වෙමින් මෙම සුනකයින් කෙසේ හෝ රෝහලට ඇවිත් තිබුණා. සීසර් රෝහල්ගත වෙලා හිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතර හැරුණ නිසා. ඔහු කවුද, යන්නේ කොහෙද කියලා රෝහල් කාර්ය මණ්ඩලයේ විමසා සිටියත් ඔහු කියා තිබුණේ තමන් නිසි වාසස්ථානයක් නැති අසරණ මිනිසෙක් කියලා. ඉතින් මේ වීදි සුනකයින්ට රෝහල ඇතුළට එන්න ඉඩ දුන්නු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිස ඔවුන්ට තමන්ගේ ස්වාමියා මුණ ගැස්සුවා. ඒ වගේම සීසර්ගේ මිත්‍රයින්ට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන්නත් රෝහලේ සිටි පිරිස කාරුණික වුණා. සීසර් ඔවුන්ට කිව්වේ මේ තමන්ගේ මිතුරන් බවයි. ඒ වගේම තමන් ඔවුන්ව හොඳින් රැකබලා ගන්නා බවත් සීසර් කියා සිටියා. ඒ අවස්ථාවේ සීසර් තමන්ට ලැබුණු ආහාරවලින් කොටසක් අයින් කරලා තියාගත්තේ පසුව ප්‍රයෝජනයට ගන්න අරමුණින්. මේ ඡායාරූප රෝහලේ හෙදියක් විසින් සමාජ ජාලවලට මුදාහැර තිබුණේ සංවේදී සටහනක්ද තිබෙමින්. ඔහු සමග හොඳ මිත්‍රයින් සිටිනවා. ඔහුගේ ජීවිතය මොන වගේද කියලා මම දන්නේ නැහැ. ඔහු වීදියට වෙලා ඉන්නේ ඇයි කියලා කියන්න දන්නේ නැහැ. ඒත් ඔහු කුඩා සත්තුන්ට දක්වන ගෞරවය සහ ආදරය මම ඉතාම අගය කරනවා. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.